බවත් බලාගාර තවමත් අර්බුදයේ අදත් ලයිට් කැපේ ජිනීවා වලට පේන්න දැනුම් දීමක් නැතිවම ජනපති හමු වෙන්න ආ දෙමළ සඳහනය සුනිල් මාධව සත්‍යවාදියාගේ දින පොතේ අවසන් පිටුව නිම කරයි PCR වාර්තා PHI-ට බහර දීම අනිවාර්ය කෙරේ හරින්ගේ ටෝච් එක පාර්ලිමේන්තුව විනාඩි 10කට අත්හිටුවයි පහරදීම් ඇරඹේ ඉදිරි පැය කිහිපය යුක්‍රේනයට තීරණාත්මකයි පුටින් ඇතුල් වෙන ලකුණු ලෝක වෙළඳ පොලේ බොරතෙල් විල ඩොලර් 100ට නැගී ඉන්දු ලංකා T20 රටටම පෙන්වන්න ITN සූදානමින් විශ්වසනීය පුවත් කාටත් කලින් රටට කියන ITN මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ ආරම්භෙන්නේ රුසියා ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමේ නියෝගය නිකුත් කර තිබෙනවා එරට වේලාවෙන් අද උදෑසන 5:05ට ජාතිය අමතමින් මෙම නියෝගය කළ බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ යුක්‍රේනයේ ඩොන්බාස් විශේෂ මෙහෙයුමක් සිදු කිරීමට තම හමුදාවන්ට නියෝගය නිකුත් කළ බව රුසියා ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් අද නිවේදනය කළා. තමන්ට එරෙහිව නැගී සිටින ඕනෑම රටකට දැඩි විපාක අත්විඳීමට සිදුවන බවයි ඔහු වැඩිදුරටත් දැනුම් දුන්නේ. රුසියානු ජනාධිපතිවරයා ජාතිය අමතා සුළු මොහොතකින් මිසයිල් ප්‍රහාර ආරම්භ වුණා. ඊයේ දිනේදී යුක්‍රේන පාර්ලිමේන්තුව විසින් මාසක කාලයක් සඳහා එරටට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ අතර ලක්ෂ 2කට ආසන්න හමුදාවක්ද කැඳවනු ලැබුවා. අවසරයකින් තොරව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනන්දු මහතා උපකරණයක රැගෙන සභාගර්භයට පැමිණීම පිළිබඳව අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ උණුසුම් කතාබහක් හටගැන්නා. පක්ෂ නායක රැස්වීමේදී ගත් තීන්දුව තීරණ අනුව කටයුතු කිරීම සියලු මන්ත්‍රීවරුන්ගේ වගකීම බවයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මෙහිදී අවධාරණය කළේ. කෙසේ වෙතත් මේ හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තැබීමටද සිදු වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළත් වෙන කිවිසුමේදී පොලිසිය විසින් යම්කිසි මන්ත්‍රීවරයෙක්ගේ රැගෙන ආපු උපකරණයක් පොලිසිය විසින් පරීක්ෂණයට ලක් කිරීමට ක්‍රියා කිරීම ඉල්ලා සිටිද්දී ඒ පිළිබඳ විශාල ගැටුම්කාරී තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. මොකද එවැනි උපකරණවල අන්තර්ගතය රසායනික විපර්යාසයකට පරිවර්තනය කරන්න පුළුවන් ගෙනවිත් වෙනම සංයෝග කරොත් hina වෙන අය තමයි පත්තු කෙරුවේ පාස්කු දින මහා ප්‍රහාරය කරේ පක්ෂ නායක රැසීමේදී සියලුම පක්ෂ නායකයෝ එකතු වෙලා එදා තීරණයක් ගත්තා කිසිම මන්ත්‍රීවරයෙකුට හෝ කිසි කෙනෙකුට අනවශ්‍ය උපකරණ මෙතෙන්ට ප්‍රයෝජනයක් නැති උපකරණ ගෙනීම සම්පූර්ණයෙන්ම පොලිසියට බාර කෙරුවා ඒක නතර කරන්න ඉතින් ඒ අනුව තමයි මේ තීරණේ aran තියෙන්නේ ඉදිරියටත් මේ තීරණේ ඒ ආකාරයෙන්ම ගනිමි ඔව් කතා කරන්න අන්තිම ඔය ප්‍රශ්නේ තිබුණේ මගේ බෑග් එකේ ටෝච් තුනක් තිබ්බයි කියලා මම ටෝච් එකක් අරන් ආවේ ලයිට් කපන නිසා මේ ටෝච් එක ගහලා තමයි ටොයිලට් එකට ලැට් එකට ගිය වෙලාවේ පූර්වව අන්ධකාරයක් පතු වෙන බව දැනගෙන නම් ආවේ ඒ පිළිබඳ දෙවෙනි පරීක්ෂණයකුත් ඕනේ එහෙම උපකරණ ගෙනාවේ කුමක් අරමුණක් සඳහා සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙහිදී ප්‍රකාශ කළේ ඇත්තටම මේ වෙනකොට අර්ථසාධක අරමුදලට එල්ල වෙලා තිබිච්ච තර්ජනය ගිලිහි ගිහිල්ලාද ඒ පිළිබඳව සහතිකයක් දෙන්න පුළුවන්ද එහෙම ප්‍රශ්නයක් නැහැ ඉතා පැහැදිලිව අධිභාර පනත යටතේ මේ මුදල අර්ථසාධක අරමුදලෙන් අය කරගන්නේ නැහැ කියන සහතිකය මුදල් ඇමතුමා කැබිනට් මණ්ඩලයට දීලා තියෙනවා මේක සුරක්ෂිත කරන බව මම ප්‍රකාශ කරන්න කැමතියි අර්ථසාධක අරමුදලේ පනතේ තියෙනවා අර්ථසාධක අරමුදල
කිසිම විදියකට ඒකේ ආදායමට බදු ගහන්න බෑ කියලා. ඒ වගේ අර්ථසාධක අරමුදලට මේ නීත්‍යානුකූලව ගහන්න බැරි බදු ගැසීම සම්බන්ධයෙන් ඔබතුමා ගන්න පියවර මොකද්ද? නමුත් අපි මේ අධිභාර පනත යටතේ 125ක අධිභාරයක් අර්ථසාධක අරමුදල් වෙත පැවරීම අපි විරුද්ධ වුණා. ඒ අනුව දැන් ඒක වෙනස් කළා තියෙනවා. හර්ෂ මන්ත්‍රීතුමා ඉදිරිපත් කරන්නේ මේ සභාව නොමග යවන සුළු ප්‍රකාශයක්. 2018 දේශීය ආදායම් පනත සම්පූර්ණයෙන් වෙනස් කළා තමුන්නාසේලා අලුත් පනතක් ගෙනාවා. පනතට පක්ෂව ඡන්දෙ දීලා විලි ලැජ්ජ නැතුව ඒක ගැන කියනවා. සමාගම් කියන්නේ යටතට දැම්මේ අර්ථ සාධකේ පළවෙනිම සමාගම් යටතට දැම්මේ. පියක් දෙන්න. ඔබලාට ඕන කමක් තිබ්බනම් අර්ථ සාධකේ මේකෙන් අයින් කරන්න 2007 සමාගම් පනතට අනුව ගේන්න තිබ්බා. 195 වෙනි වගන්තියේ තමුන්නාසේලා තමයි සේවක අර්ථ සාධක අරමුදල විශ්‍රාම වැටු පරමුදල් සියල්ල බදුවලින් නිදාස් වෙන්න තියෙනවා සම්පූර්ණයෙන් නැති කරලා කම්පැනි විදියට බදු ගහන්න සැරැස්ුවේ තමුන්නාන්සේලා. ඔය කියන පරත මමයි සභානායක හැටියට ඉදිරිපත් කරුවේ. ඒ පරතේ 125ක් අර්ථසාධකයක් ගහනවා කියලා පෙන්නන්න. එහෙනම් මම අහනවා කීයක් අය කරනවා කියලා තියෙන්නේ පනත අත උස්සලා සම්මත කරනකොට. මේගොල්ලන් කතා කරලා නීතිය සම්මත කරලා හන්සාඩ් වර්තාවේ තියෙනවා. නීතිය හදලා හිටන් දැල්ල ජනතුව කියනවා නීතිය හදුවේ නැහැ කියලා. නීතිය හදුවේ නමුන්නාන්සේලා. අහගල දව ගොතනින් නතර කරමු. අද දිනේ පැය 5කට ආසන්න කාලයක් විදුලි කප්පාදුව සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව පෙරවරු 8:30 සිට රාත්‍රී 10:30 දක්වා දෙවරක් විදුලිය කප්පාදුව සිදුවන බවයි එම කොමිසම සඳහන් කරන්නේ. ඊයේ විදුලි කප්පාදුව සිදු වූ ආකාරයටම කලාප 3කට පැය 4යි විනාඩි 40ක් සහ සෙසු කලාපවලට පැය 4.5ක කාලයක් විදුලි කප්පාදුවක් සිදු කරනවා. කාණ්ඩ කිහිපයක් යටතේ අද දිනේත් විදුලිය විසඳ කිරීම සිදු කිරීමට නියමිතයි. ඒ අනුව ABC කලාපවලට පැය 4යි විනාඩි 40ක් විදුලි කපාදුවක් සිදු කරන බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරන්නේ. මේ ආකාරයෙන්ම PQRST UVW කලාප සඳහාත් පැය 4.5ක කාලයක් විදුලිය විසඳ කිරීමට නියමිතයි. විදුලි කපාදුව සිදුවන ප්‍රදේශ පිළිබඳ වැඩිදුර තොරතුරු www.itnews.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි. ඊයේ දිනේදී උපරිම ජාතික විදුලි ඉල්ලීම පැවතියේ මෙගාවොට් 2261ක් ලෙසයි. අද දහවල් කාලයේ සහ රාත්‍රී කාලයේ උපරිම ජාතික විදුලි ඉල්ලුම මෙගාවොට් 2250ක් සහ මෙගාවොට් 2700ක් බවට අපේක්ෂා කිරීම බවයි විදුලි බල මණ්ඩලය සඳහන් කරන්නේ. විස්කෝස් බලකාරී වාෂ්ප සහ ගෑස් ටර්බයින් යන්ත්‍ර දෙකක් නැප්තා නොමැති වීමෙන් අක්‍රිය වී තිබෙනවා. ඩීසල් නොමැති වීමෙන් කැලණිතිස්ස විදුලි බලකාරියද අක්‍රිය වී ඇති පසුබිමක අද දිනේත් සැලකිය යුතු මෙගාවොට් ප්‍රමාණයක් ජාතික විදුලි පද්ධතියට අහිමි වෙනවා. දෙමළ සංධාන මන්ත්‍රීවරු ජනාධිපති කාර්යාලයේ ඉදිරිපිට විරෝධතාවක නිරතවද ඒ සම්බන්ධයෙන් මීට පෙර කිසිදු දැනුම් දීමක් සිදු කර නැති බව ජනාධිපති මාධ්‍යංශය සඳහන් කරනවා. ජනාධිපතිතුමා සිය කාර්යාලයේ නොමැති අවස්ථාවක මෙලෙස පැමිණ විරෝධතාවක නිරත වීම රජය කෙරෙහි ජිනීවා මානව හිමිකම් සමුළුවට වැරදි අවබෝධයක් ලබා දීමට සැලසුම් සහගතව කරන කුමන්ත්‍රණයක් බවයි එම මාධ්‍යංශය පවසන්නේ. ජනාධිපතිතුමා හමුවේ සංදේශයක් බහර දීමට අවශ්‍ය බව ප්‍රකාශ කරමින් දෙමළ සංධාන මන්ත්‍රීවරුන් ජනාධිපති කාර්යාලයේ ඉදිරිපිටට රැස්ව විරෝධතාවක නිරත වුණා. ජනාධිපතිතුමා හමුවන බවට කිසිදු පෙරදැනුම් දීමක් සිදු කර නොතිබූ බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කරන්නේ. මීට පෙර යොදාගත් වැඩසටහනක් සඳහා ජනාධිපතිතුමා ඒ වන විට පිටත්ව ගොස් සිටියා. දෙමළ සංධාන මන්ත්‍රීවරුන් පිරිසකට අග්‍රාමාත්‍යවරයා හමුවීමට වෙලාවක් ලබා දී තිබුණත් ඔවුන් එම හමුවට නොගොස් ජනාධිපති කාර්යාලයේ ඉදිරිපිට විරෝධතාවට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ. වමේ ධාරාවේ රැඩිකල් මාධ්‍යවේදීන්ගේ ශ්‍රී ලාංකේය සලකුණ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලකයන් අභහව ප්‍රාප්ත වුණා. මානව හිතවාදී මාධ්‍ය සගයෙකු ලෙස සියලු දෙනාගේ ගෞරවාදරයට පත් සුනිල් මාධව ප්‍රේමතිලකයන් අභහව ප්‍රාප්ත වන විට 78 වන වියෙහි පසු වුණා. සුනිල් මාධව ප්‍රේමතිලකයන් අවසන් වරට රූපවාහිනි වැඩසටහනකට එක් වූයේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ අමතක නැති මතක විශේෂාංගය සමගයි. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා සිදු කිරීමට නියමිතයි.
බොහෝ අභියෝග හමු වේ නොසැලී පීඩිත ජනතාව වෙනුවෙන් නොබියව තම පෑන හැසිරවීමට නිරන්තරයෙන් කටයුතු කළ සුනිල් මාධව ප්‍රේමතිලකයන් ප්‍රවීණ ලේකක බීමන ප්‍රේමතිලකයන්ගේ පුත්‍රයයි. හොරණ තක්ෂිලා විද්‍යාලයේ සහ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ප්‍රේමතිලකයන් සිය පුවත්පත් කලාව ආරම්භ කළේ ලේක් හවුස් ආයතනයේ. මෙරට මාධ්‍ය කලාවේ කැපී පෙනෙන වෙනසක් කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලකයන් රචනා කළ සත්‍යවාදීකුගේ දිනපොත 80 සහ 90 දශකයේ මෙරට පුවත්පත් කලාවේ තීරු ලිපිය නවමානයකට ගෙන ගියා. දිවයින, ලක්මින, ලක්දිව ඇතුළු ප්‍රධාන දහරාවේ පුවත්පත් ගණනාවක සේවය කළ අතිශය විප්ලවවාදී අදහස් වලින් පිරිනු ප්‍රේමතිලකයන් අතින් ග්‍රන්ථ රසක්ද පාඨකයන්ට තිළින වුණා. එමෙන්ම පරිවර්තන කෘති ගණනාවක්ද ඔහු රචනා කළ අතර ඉන් වැඩිම පාඨක අවධානය දිනාගත්තේ හඬනු මැන නිදහස පරිවර්තන කෘතියයි. අන්ධකාරයේ දරුවා මොහොමඩ් අලීගේ කතාව ජීවිතේ සුන්දරයි, සැබෑ කවියෙකුගේ කතාව ඇතුළු කෘති ගණනාවක් ඔහු අතින් ලියවුණා. මේ අතර සුනිල් මාධව ප්‍රේමතිලකයන් අවසන් වරට රූපවාහිනී වැඩසටහනක් සමග එක් වූයේ ස්වාධීන රූපවාහිනී අමතක නැති මතක විශේෂාංගයේ සමගයි. එහිදී සුනිල් මාධව ප්‍රේමතිලකයන් සිය අතීත මතකයන් මෙලෙස අවදි කළා. PCR වාර්තා ලබා ගන්නා සියලු මධ්‍යස්ථාන එමතරතුරු ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වෙත ලබා දීම අනිවාර්ය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එලෙස තොරතුරු ලබා නොදීම හේතුවෙන් සංඛ්‍යාලේඛන නිවැරදිව නිකුත් කිරීමේ ගැටලු මතුව ඇති බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පෙන්වා දෙන්නේ. කොරෝනා ආසාදිතයින් පිළිබඳ නිවැරදි තොරතුරු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත නොලැබීම හේතුවෙන් ගැටලු මතුව ඇති බව වෛද්‍යවරුන් පවසනවා. ඇන්ටිජන් පරීක්ෂණ PCR පරීක්ෂණ කිරීමට අවසර දීලා තියෙන්නේ ඒ පුද්ගලික අංශයේ ආයතනවලට තියෙන නියාමන ප්‍රතිපාදනවලට යටත්ව. ඒ නිසා ඕනෑම අවස්ථාවක මෙවැනි පරීක්ෂණයක් කරපුවාම ඒ පරීක්ෂණවල ප්‍රතිඵල අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත දැනුම් දීම ඒ ආයතනවල ඉන්න අයගේ මූලික වගකීමක්. ඒ නිසා කවුරු හරි ඒ වගකීම ඉෂ්ට කරන්නේ නැතිනම් ඒක බරපතල වැරැද්දක් හැටියටයි අපි දකින්නේ. මේ අතර ඊයේ දිනේ කොරෝනා ආසාදිතයින් 1281 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 640,578ක්. 16,909 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා. සුවය ලැබූ සංඛ්‍යාව 607,583ක්. ඊයේ දිනේ මරණ 31ක් වාර්තා කිරීමත් සමග කොරෝනා ආසාදිත මරණ 16,086 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මහවැලි කලාපයේ පදිංචි ගොවීන් සඳහා ඉඩම් උපු ලක්ෂයක් බෙදා දීමේ උත්සවය අනිද්දා ඇමිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ස්වාධීන රූපවාහිනී 7 වැනි පැය වැඩසටහනට එක් වෙමින් මහවැලි කලාපාශ්‍රිත ඇලවේලි හා ජනවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් සහ සැලසුම් සහ නියාමන අධ්‍යක්ෂ ලංකා බණ්ඩාර සේනාරත්න අදහස් පළ කළා. මේ වැඩසටහන යටතේ ප්‍රතිලාභ හම්බ වෙනත් හැම දිනෙකටම ඔය හිමිකම ලැබෙනත් සමහර විට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ අපිට තාම මේ වැඩසටහනට ඇතුළත් වෙන්න බැරි වුණා අපිට ඉඩම හිමිකම ලැබෙයිද? අපි දන්නවා මහවැලි ජානපදයෙන් පදිංචි කරවලා ඒ අයගේ ඔප්පු ලබා දීමේ වැඩසටහන සාහිත්‍යවාසිකම් ලබා දීමේ වැඩසටහන අපි අවසන් කළ යුතුයි. පරිම ගත්තොත් 140,000කට ආසන්න ප්‍රමාණයකට අපි මේ අයිතිවාසිකම් ලබලා දීලා ඉවර කරන්න තියෙනවා. අපි ගොවිපන්ති අයට තමයි ඉඩම් මුළුමනින්ම බැහැර කරලා දෙන්නේ. මේ වර්ෂයේ තුල අවසාන වෙනකොට මේ ලක්ෂ්‍ය වැඩසටහන සම්පූර්ණ කරනවා. පළවෙනි අදියර විදිහට තමයි 35
අවසන් කරලා සමාරම්භක අවස්ථාවේ බෙදා දෙන්නේ. ඒකේ වලව කලාපයේ තමයි සමාරම්භක වැඩසටහන. අපි ලබන මාසේ සැලසුම් කරලා තිනවා පොළොන්නරුව දිස්ත්‍රික්කේ නැත්නම් B කලාපය ආශ්‍රිතව. මේ විදිහට කලාපෙන් කලාපයට ගිහිල්ලා අපි මේගොල්ලන්ට මේක ලබා දෙනවා. ඒසම මම මේ වෙලාවේ පණිවිඩයක් විදිහටත් කියනවා අපේ මහවැලි ප්‍රදේශවල ඉන්න ගොවි ජනතාවට ඔවුන් පදිංචි කරන ලද එහෙම නැත්නම් කුෂිකර්මයේ කරන ලද භූමි භාගයේ ඉඩමේ අයිතිය ලබා ගැනීම සඳහා තවමත් ඔබට යම් කිසි ගැටලුවක් හරි මොන හරි තියෙනවනම් අපේ මහවැලි කලාපවල ඉන්නවා ඒක කළමනාකරුවන්. වහාම ඔබගේ ගැටලුව නැත්නම් ඔබගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න ඒ අය ඒ අවශ්‍යතා අටතු කරයි. අපිත් කලාප 10ටම ගිහිලා ශේෂ්ඨයට මේක කරනවා. ඒතර ඒ අය කුකුසක් තියාගන්නට අවශ්‍ය නැහැ. සමහරු එක ගොවි මහත්තයෙක්ට මේ පවුලකට කොච්චර විතර ඉඩම් ප්‍රමාණයක් හම්බෙනවද? ගොඩ සහම ඉඩම් ප්‍රමාණය. ඔව් දැන් අපි විශේෂම වලව කලාපේ ගත්තොත් එීම මේ අවස්ථාවේදී වගා කරන්න. වාරි ඉඩම් අක්කර 2.5ක් දෙනවා. ඒ වගේම ගොඩින් අක්කර කාලක් දෙනවා පදිංචි වෙන. වලව කලාපේ අපි ගොවි මහත්තයෙකුට දෙන ගොඩ සහ මඩ වාරි ඉඩම ගත්තොත් එීම ලක්ෂ 50ක් 60ක් විතර වෙනවා වටිනාකම විතරයි. රුසියා ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් යුක්‍රේනයේ ආක්‍රමණය කිරීමේ නියෝගය නිකුත් කිරීමත් සමග රුසියානු හමුදා යුක්‍රේනයට ඇතුල් වී ඇති බව නවතම විදේශ වාර්තා සඳහන් කරනවා. එරට වේලාවෙන් අද උදෑසන 5:05ට ජාතිය අමතමිනුයේ ජනාධිපති පුටින් මෙම නියෝගය නිකුත් කළේ. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන 20x20 ක්‍රිකට් තරගාවලියේ පළමු 20x20 තරගය අද පැවැත්වෙනවා. ඒ ඉන්දියාවේ ලක්නෞහිදී. මෙම තරගාවලියේ නිල විකාශන අයිතිය හිමිව තිබෙන්නේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයටයි. කණ්ඩායම් දෙකම යහපත් මානසික තත්වයකින් යුතුව අද තරගය සඳහා එක්වන බවයි ක්‍රීඩා විචාරකයින් පෙන්වා දුන්නේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුටම අද තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. කුසල් මෙන්ඩිස් හා මහේෂ් තීක්ෂණ ඔස්ට්‍රේලියා සංචාරයේදී ඇති වූ ආබාධයක් හේතුවෙන් අද දිනේදී ක්‍රීඩා නොකරන අතර වනිදු හසරංග අවසන් PCR පරීක්ෂණය පොසිටිව් වීම හේතුවෙන් අද තරගයට එක්වන්නේ නැහැ. ඒ අනුව නවකයින් රැසකගෙන් සමන්විත වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස ධනුෂ්ක ගුණතිලක හා පැතුම් නිශාංක ක්‍රීඩා කිරීමට නියමිතයි. මේ අතර ඉන්දිය කණ්ඩායමේද සූර්ය කුමාර් යාදව් සහ දීපක් චහාර් ආබාධවලට ලක්වීම හේතුවෙන් සංචිතේන්දිවත් කෙරුණා. කෙසේ වෙතත් ඉන්දිය ආරම්භක පිතිකරුවන් ලෙස ඉෂන් කිෂන් සහ ඍතුරාජ් ගයික්වඩ් ක්‍රීඩා කරනු ඇති. ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7ට ආරම්භ වන තරගය ස්වාධීන රූපවාහිනිය ඔස්සේ සජීවව විකාශය කෙරෙනවා. මේ පාර වැච්චගෙන හොඳයි. ITN එකේ තමයි පෙන්නන්නේ. වෙන channel වගේ අර ඇන්ටනා කරගලා ගන්න ඕනේ නැහැ. හොඳට පේනවා channel එක. මා ටිකට් බලන කෙනෙක්. ද ශ්‍රී ලංකාව දිනයි කියලා හිතනවා. අපි මාතර ඉන්නේ මාතරට හොඳටම පේන නාලිකාව තමයි ස්වාධීන රූපවාහිනී නාලිකාව. එම ආයතනයෙන් මේ ගත්ත තීරණය නම් ගොඩක් හොඳයි. ඇත්තටම වටිනවා. අපිට හොඳින්ම මැච් එක බලන්න පුළුවන් මේ දවසරේ. දැන් ඇන්ටනාවක් දැම්මම නැතත් ගොඩක් තැන්වලට ITN එක පේනවනේ. ඉතින් වෙන channel එකක පෙන්වන්න නැතුව මේ පාර මැච් එක ITN එකේ පෙන්වන එක ගැන ගොඩාක් සතුටුයි. එයත් සමගින් ITN මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙතකින් නිමාවට පත්වෙනවා. ඔබට සුබ දවසක්.